මලව උදෑසනට 34යි. අපිට මේ දවස්වල තියෙන මෙත් ගැන පුදුම උද්‍යෝගයක්. ඒක තමයි මේ අපි සීතලෙන් හිටියත් ක්‍රිකට් උණුසුම අපි නොනවතින දවස වැඩි වෙනවා දවසින් දවස. ඔව් නොනවතින වැස්ස මැද්දේ අපි උණුසුම් වෙලා ඉන්නේ මේ ක්‍රිකට් එක. කොල්ලෝ විතරක් නෙවෙයිනේ. හා කෙල්ලොත් අපි හිට් එක වැඩි කරනවා. අනිවාර්යෙන්ම ඒ කොල්ලෝ විතරක්. ඒ උණුසුම වැඩි කරගන්න අපිට අවශ්‍යම කෙනා අපි හොයාගන්න. අනිවාර්යෙන් අවශ්‍යම කෙනා. අංජු. ඔව් අපි ලෑස්ති. ආසියානු කුසලාන 2020 කාන්තා ක්‍රිකට් තරගාවලිය දැන් දෙවන අවසන් පූර්ව තරගයේ ජයගත්තා අපේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම. ඒ කෙල්ලෝ ටික. ඔව් ඒ සතුට අභිමානයේ හිතේ තියාගෙන ඒ සතුට බෙදා ගන්නත් එක්ක අපි මේ වෙලාව සම්බන්ධ කර ගන්නවා. ඒගෙන වාගකිවයුත්ත ජයග්‍රහණයේ පිටපස ඉන්න සැබෑ ජයග්‍රහණයේ හිමිකරුවා බංග්ලාදේශයේ සිට අප සම්බන්ධ කර ගන්නවා. ආශාන් අය ගුඩ් මෝර්නින්. මුලින්ම අපි සුබ පතනවා මේ අපේ කෙල්ලෝ ටික පෙන්නපු මේ දක්ෂතාවයත් එක්ක මේකේ වගකිවයුත්ත ඔයා හරි මොකක්ද අපිට මේ කියන්නයි මේකේ දැන් හැංගීම විචාර කණ්ඩායම පිටිපස්සේ ඉන්න ඉතමත් මේ සන්තෝෂයි අපි ෆයින්ඩ් එකට ආපේ කියන්නේ මම හිතන්නේ අපි දිනවරුන්ගේ කැපවීම සහ උත්සාහවන්තකම සහ එකමුතුකම තමයි මේකට ප්‍රධාන හේතු හේතු සාධකුනේ අපිට ෆයින්ඩ් එකට එන්න. කෙසේ නමුත් තව එක කඳීමක් තියෙනවා අපිට හිත ෆයින්ඩ් එක ඉතින් අවුරුදු 14කට පස්සේ අයනේ විශාල පීඩනයක සැහෙන මාස ගානක ඕනවීම වල නිර්තලා හිතේ තිබෙන මම හිතනවා අවුරුදු 14කට පස්සේ ෆයිනල් එකට ආපු එකේ ඒ ජයග්‍රහණය සමරන්නේ ඉතින් ඒකල හුඟක් රස්තන්ත සමරුව ඒ දවසේ මම හිතන්නේ හවස් වරුවේම ඒක ජයග්‍රහණ සමරුව තමයි සතුටුදායක දවසක් අප්පීගේ. නමුත් කොහොමත් අපිට හරි අපි සුබ පතනවා අංජු. ඒ වගේම දැන් මේ වගේ ක්‍රිකට් විරුවෙක් ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරපු කෙනෙක් අංජු අපිත් එක්ක ඉන්න වෙලාවේ අහන්න ඕනේ ඊළඟ ප්‍රශ්නේ. දැන් අපි එතෙන්ට යන්න හදන්නේ. දැන් අපි ලෝක කුසලාන 2020 තරගාවලිය ආරම්භ වෙනවා. මං හිතන්නේ එන ඉරිදා අයියේ අපේ කණ්ඩායම ගැන අපි සරලව කෙටියෙන් අහන්නම්කො. මොකද හිතෙන ජයග්‍රහණ විශ්වාසය අයියට කොහොමද තියෙන්නේ ලෙජන්ඩ් කෙනෙක් විදියට? ඇත්තටම මොකද ආසියානු කුසලානයේ තරඟ ජයග්‍රහණය කරාට පස්සේ අපේ කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරනවා එකමුතුකම විශ්වාසය අනුව ඒක තමයි මට ප්‍රධාන මූලික වුණේ තරඟ තරගාවලිය ජයග්‍රහණය කරන්න. දැන් ඉන්න තත්ත්වය බලවම තමයි හොඳ මානසික මට්ටමක් ඉන්නේ. අපි ඇත්තටම අපේ ශ්‍රී ලංකා කණ්ඩායම තමයි සුබ පතනවා. ලංකෙන T20 World Cup එක නැවත වරක් අපිට ජයග්‍රහණය කරන්න වාසනාවක් ධෛර්ය ලැබේවා. හරි එහෙනම් ඉතින් දැන් කාලෙකට පස්සේ අපිට මේ ප්‍රශ්න ගොඩාක් මැද්දෙ ඉන්න ශ්‍රී ලාංකිකයින් වෙන අපිට සතුටු වෙන්න හිනා වෙන්න අවස්ථාවක් ලබා දුන්නා මේ ක්‍රීඩා ශේෂ්ත්‍රය ඇති වෙච්ච විශේෂ ප්‍රබෝධය. ඉතින් ගොඩක් ස්තුතියි හෂාන් අය ඔයාටත් ඒ සතුට අපිට අරන් එන්න පුරෝගාමී මෙහෙවරක් කරපු කෙනෙක් විදියට. එහෙනම් අපි බලාපොරොත්තු දල්වාගෙන ඉමු නේද? ඒ වගේ මංජු සාරේ දිනා ගන්න. ඒ වගේ මංජු බංග්ලාදේශයේ ඉඳලා අපි වෙනුවෙන් ෂා වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි විශේෂ ස්තුතියක් පිරිනමන්නත් ඕනේ මේ වෙලාවේ. බොහොම ස්තුතියි සිල් දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි අයියා.